මන්ත චක්වාලේ සුවත්‍රග්චන්තු දේවතා සද්ධම්මංුණරාජස්ස සුනන්තුසගගමොක්කදං දම්ම සවන කාලෝ අංබදන්త දම්මසවන කාලෝ අයංබදන්త දම්ම සවන කාල අයං බදන්త නමුතස්ස භගෙවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගෙවෙතෝ වරහතෝ සම්මා සම්බුද්දස්ස නමුතස්ස භගෙවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස යංකංචිදි්ටං සුතන් මුතංවා අ්‍යෝසිතන් සච්ච මුතන් පරේසං නති සුතාදී සයසංහුතේසු සච්චං මුසාවාපි පොරංදහෙයංති සද්වන් ගුණගරුක කාරුණික පින්ඩතුනිි. අර ඉස්සර කොසල් රජතුමා අසදස මහාදානය දීලා ගමි මිනිස්සුන්ටත් රටේ මිනිස්සුන්ටත් එන්න කියනේ දුන්නේ රටේ මිනිස්සු ඊට පස්සෙෙන්ද දන් දුන්නා රජ්ජුරුවන්ට වඩා ජර ඊට පසෙද දඳන්නා අර මිනිසුන්ට වඩා මම දිග කතාව බොම කෙටියෙන්ගියයි එසරේ රජ්ජර මිනිස්සු ආයි දඳන්න රජ්ජරුවන්ට වඩා දැම් එක දාන තරගයා හයවෙනි සැරේ දානෙ බල රජරුව මට බෑමේ මිනිසුත් එක්ක බෝහම හිතේ අමාරුවෙන් ඇවෙල්ලා බුද්ියෙන් මල්ලිකා ිස බැහ්වා ඇයි මේ ඔබතුමා කනස්සල්ලෙන් මුුදියන් ත නොන කෙනෙක් තමන්ගේ මහත්‍ය බුදියන කොට මනවායි ම හරි ප්‍රශ්නය අදර අධිකාරි ප්‍රශ්නයදට රජුරෝන් හම බුදියන්න අනේ නෑ මට බෑ මිනිස්සුවක්ක දන්දන්න මිනිස්සු මට වඩා ජය ග්‍රහණය කළ මොකක්ද මේ ජිනේ කදරියන්දාානයන. තද මසුර ජයග්‍රහණය කරන්න මොක දෙන්නඕ ඩං අපි ළඟන්නවා තද මසුරේ පේනෙනෑ ජිනේ කදරියන්දාානයන. ඒ මසුර ජයග්‍රහණය කරන්නයි රජ්ජුරෝ දුන්න රජ්ජුරුව පැරදුන නිිස්්සුදිවා. මලික පිසෝ කියනවා ඒ ඒකට කනක ඇවන්. මම කියන්න ගො වැඩේ දන් දෙෙන හැටි හාමුදුරු මහ රාතන් වහන්සේලා පන්සියනමක් ොඩම්න්න බුදුහාරොත් එක්ක බුදුහාන්දුරොත් එක්ක පන්සියනමක් වඩම්බලා කුඩ අල්ලන්න කෞුද කුඩා අල්ලන්නේ ඇතුම් ඇතුම් කුඩ අල්ලන්න සූදානන් කරන්න ුදහාරන්ට ඔය හොම කෙතිෙන් කියන්න මේේ ම මනිමාතරුකාව දෙන්න ඕනේ. ඇතුම් කොඩල්ලවන්න වඩින හාමුදුරුන්ට එවිතරක් නෙවෙයි හාමුදුරුන්ට පමන් සලන්න සුවඳ තැන් හැම තැනම තියන්න සුවඳ වර්ග මල් නිෙලුම්මල් මානිල්මල් ලේවා සූදානම් කරන්න සුවඳ හමන්න මල්වරගෝලින් සෙන්ට්ගෙනා වෙෙන. ඔොහොම කියල කාටවත් කරන්න බැරි දෙයක්ළ රජ්ජුරුවෝ හරි හැබැයි ඇතුම් ඉන්නේ හාරසිය අනු නමය ඇයි ඔබතුමාගේ අර ඇ්ගාලිත පච්චරන්නවන්න. අේ බෑන උන් මහ දරුණු චන්්ඩයි බයානකයි රෞදරයි ගෝරයි. නරගම එකෙන එ එකක්. ධර්ුණුවක් කෙනා රංගන්න නෑනෑ හාමුදුරුන්ට කරදරයක් කරයි අනේ මට බෑයි නෑනෑ මංගනමට කරන්න එටිකක් තරුණ ජවයත්තිය නෑ ඇති එකංගන්න ඇ ලන්තියාගන්න දැම් මේ විදියට සියල්ලම සංවිධානය කළලා කවුරලන් නෙදෙන විදියට අර දරුණුම චන්ඩ වූ යානක වූ ඇතාට කුඩේ දුන්නා අල්ලපන් අංගුලි මාල හාමුරුව අංගුලි මාල හාමුරුව දැක්කා විතරයේ ඇතා නකුට පස්ස පැත්තිකා ගත්තා. අච්චර දරුණු ඇත හාදුරන්ගේ තේජන දේජස බොහෝමගේයට කුඩේ අල්ලගෙන කිය කිසි සද දෙයක්. හම දානයක් දුන්න බුදුහාමරු දාන බණකිව්වේ මං තවුගත් දිග කතාවත් තියෙන ඒක කියන්නේ යන්න අන්තිමට දන්දීල ඉවර වෙලා හිත එක හැමතියෙක් බනින්න පටන් ගත්තා මේ රජාට තියෙන පිස්ුව මේ මොකට කන්න දෙනත් සංගයහන්සේල එ බන්න බුදුහාර වනමේනු බණනොග කිය කිය හිතෙන් හිතෙන් බනිනවාම දහාර දන්නවානේ හිත ඒකට අදාලයි මේ බනත් ඒකයි මං කතාව කිව්වේ. අනිත් ඇමති හිත අනේ සත්තුටුනා සාදු 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 කොච්චර වටිනවද මේ දානේ කාටවත් එන්න බැරි අස දිසම හාදානය. පස්සේ රජ්ජුරුව බැලුවවා මකොද බුදුහාමුදුරෝ බණනොකිය වැඩිය හනි ඊඩ පස්සෙන්ද ගිය ර ඩ දෙවම් ඉල කිව්වා ස්ොහමින් ඇයියේ බණ නොකිව්ේ මහරජතුවනි මං බණකිව්වනන් අර එක ඇමතියෙක් මෙහෙම කළ මනිහගේ ඔලුව පිපිරෙනෝ හත් කඩගට එයා මේ විදියට හිතල දොස්කිව්වා මේ දානට අනිත් ඇමති සාදු සාදු කියලා ඉතාම සතුටුුණ මං එක නිසා බණ නොකියාව අර ඇමතියා ගෙන්වා ඇහු ඇත්තදමේ ඔවු දේවයන් වහස ම මෙහෙම කිව්වා. ඇැමති අප ිටුහල් කලා හොඳ යිඉ කියියපු ඇැමති ඇත මෙලොෝ වශයෙන් විපාක ලැබුණ. මුුදුහර වීට පස්සෙන් දැවිල්ලා දේශනා කරනවා නොවේ කදරියන් දේව ලෝකා ලෝකන් වජන්ති. මසුරෝ දෙවිය ලෝකය යන්නේ නෑ කවදාවක්. බාලාහවේ නප්ප සංසන්ති දානම්. ඩ ධානයේ ආනිසංස ප්‍රසංසා කරන්නෙන්නේ. බලාහවිී න අප්පසන්සන්තිි දාානං. දීරෝව දානං අනුමෝදමානු ප්‍රඥාවන්තයෝ දීල ඉවර වෙලා අනුමෝදන්න නෝ සතුට වෙනවා ඒ බිලිවඳ තෘප්තිමත්වයෙනනවා. තේනේව සෝහෝති සුකිී පරත්ත එයි මොකද ඔහු. නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට පියවරෙන් පියවර ගමන් කරන. බුදුහාරපු දේශනා කරපු බණ. අද මොකත්ද මටදීපු මාතෘකාව අර දානය වගේම රජ්ජුරුවන්ට අමාරු මාතෘකාව කාලකාරාම සූත්‍රයි.. මහිතන් අටුුවාව හොඳට පරිශීල්ල නේ කරලා සූත්‍රය පිළිබඳව. අටුරුවාව මේසිිකම කියෝල කිය හෝලා. තමයි බණට සූදානන් වෙලා ආවේ. එ. ඒ කාලකාරාම සූත්‍රයේ දේශනා කරපු ගාතාව තමයි මං මුලින්ම සඳහන් කරන්න මට දීපු මාතෘකා මොකත්ද යංකින්චි දිිට්ටංව සුතං මුතංවා අජෝ සිතං සච්ච මුතං පරේසං නතේසු තාදිින් සය සංඋතේසු සච්චං මුසාවා පි පරං දහයිියන් මොකද කියන්නේ යම්කිසි ගැනෙක් කියන දේ හරී කියලා අනුන්ගේ බස සැබවයි ගැරහිම්කොට ගිලගන්නා ලද. යම්කිසි ෆරූපායතනයක් වේවයි. ශබ්දා ඇතනයක් වේවයි. ගණ්ඩායතනයක් වේවයි. ඒ වගේම ස්පර්ශායතනයක් වේවයි, දෘෂ්ටි ආයතනයක් වේවයි ද ධර්මායතනයක් දෘ්ටි කියලනෙහ. ඒ මනසිං ඒවම් සත්‍යහෝ. ඇත්තමයි කියලා පිළිගන්න එ පයි කියල කියන්නේ අපේ තියෙනවානේ මොනයි මේ ගාථාවෙන් ගුවන්න නවා පින්නතුනිි රූපා එතනෙ මේ රූපය පංචස් රූපවේදනා තන්නා සංකාර විජාන කියෙන මේ රූපය හැදිල තිය ඒම ඒ පහින් එක තුවෙලා ඒවගේ ඒවට තියෙනවා ඇස කන නාසය දිවශරීරය මනොස. දැන් අපි ඕගටි කියන පංචස්කන්දය කියලා. මේ ස්කඳ පහක් මේ අපි පාටත්තියනෝ. මේ ස්කන්ද පහෙන් පමණක් අය ඉන්නවා මේක කිව්වයි කියලා එහෙම තදව පිළිගන්න මන් දන් දෙන්නෙත් නෑ.බනහන්නෙත් නෑ මොගක් වත්නෑ. දෘෂ්ටි ගතිගාය දෘෂ්ටි ගතික මිනිස්සු බුදුහා දරෝ කියයනවා දේශනා කරනවා එහම පුද්ගලයෝ ඒම අන්තවාදීන් වෙන්න එපායාමක කාලාම සූත්‍රී තව සූත්‍ර දේශනා කළ තින මගේනුත් වෙලාව හැටියට පැහැදිලි කරනු යමක් යමකින් කිව්වයි කියලා පිළිගන්න එපා අන්තවාදී වෙන්න එපා මේ රාත්‍ය මේ රහතන් වහන්සේ කියලා අන්තවාදී වෙන්නත් එපා විම සිල්ලෙන් බලන්න ඕනම දෙයක් විම සිල්ලෙම් බලන්න සූත්‍ර ඒකයි දේශනා කරන්නේ. ෆරූපායතනයක් වේවයි සබ්දායතනයක් වේවයි ගන්ධායතනයක් වේවයි ඒවගේම ඉස්පර්ශායතනයක් වේවයි හරීරයක් දෘෂ්්‍යායතනයක් වේවයි ඒ කියන කිසිවක් ප්‍රථමකොට මම නො අදහාමි බුදුහාමර දේශනා කරන්න පිළිගන්නේ නෑ එහෙම දැ කට පිළිගන්නේ නෑක. දු හාමුදුද්‍රෝක්වයි කියවත් එහෙම පිළිගන්නේෙ නෑ. එහෙම එපාගන එක කියන්න. ඊළඟට කියනවා ඒතංව සල්ලං පටිගච්ච දිස්්වා අජජෝසිතා ජත්ත පජා විසත්තා ජානාමි පස්සාමි තතේව ඒත අජජෝසිතං නත්ති තතාගතන්ති. ම් දෘෂ්තිි ගතික් ඒ දෘෂ්ටිය ගත්ත කෙනෙ ඒක ඇලුණ දෘෂ්ටියය ඇතුන ඒ බැස ගත්තා වෙද්ද ඒ සේරම ඒ හැටි දැකලා ඒ දෘ්ටය ඇලිච්ච පුදගලය දැකලා ඒ දෘ්ටිය එහේමමයි කියලා දකිමි දනිමි කියලා බුදුහාමුදුරෝ දේශනා කරන්නේ නෑ දෘෂ්ටි ගති කියයා හරි කියලා බුදු හාමුදුරෝ දේශනා කරන්නේ නෑ මේ කාලාම සූත්‍රයගෙන් අර්ථය. එතකොට පින්නතුනි මේ ධර්මය දේශනා කරන්න හේතුවෙච්ච ප්‍රෘතිය ම අටවාවි බැලුව මෙක තියෙන්නේ අංගුත්තරංචාය චතුක නිපාතියි මේ සූත්‍රය කාලාම සූත්‍රය. අනාත පින්ඩික සිටුවරයාගේ දුවක් හිතිිය සුදදුවගේ නම චූල සුබද්‍රා නදුව බුදු හාදුුවන්ගෙන් බනහාලා මාර්ග පලවලට පත් එච්ච ක සද ඒ තරම් විවාවෙන්නත් ඉස්සල්ල චූල සුබද්‍රා වනත පිණික සිටුවර ඇතේ වගේන දන්දීපු කෙනෙක් නේ දම් අතර ශ්‍රේෂ්ඨ කෙනෙක් අනත පින්ඩික සිටුවරය. චූලසු වද්‍රාව බුදුහාවරැන්ගෙන් බණහාලා සෝන් නාදී මාර්ගඵලවලට පත්ච්ච කෙනෙක්. හැබැයි මෙයා දීගතුන්නේ කොහටේ. කාල සිටු පුද්ගගෙතර. කාල සිටුපුත් සිටු පවුලක් පිඩික සිටුවරක් කාලපුත් සිටුවරෙක් ඉතින් යාග පුතාට තමයි මේ යා වාහ කරල දුන්නේ කෞද චූල සුබත්‍රා තැන් යහ කරල දුන්ටම ද එකං එෙනවන කැඩං එෙනවන පුතාගේ ගෙදරට පුතා ගෙදරට කැඳන් එන කොට ඒ කාලනං මේ අට් කතාාවන්න ැහැ හැබැයි හෙම දෙයක් ඒ කාලෙ මොකක්ද කල්ලා තියෙන්නේ කැවුම් හැදවා කිරිබත් හැදවා කො හැදවා නොයෙක් රස කැවිලි වර්ග හැදවා නොයික් දවල් ගෙදර ලස්සනට සැරසුවා හොහොමයි අදනම් ගෙදරටනවනි කැදන්යන්නේ හෝටලෙටනි ද. අද ඉස්සල්ලමටි එක බුකරණ මොනවාට බෝතලටන ඒත් තර අන්තගතියක් අන්තගතියක් අද සෙලම් බදිිල ලක්ෂ ගරන මෙච්චරයි. ගෙල බැඳල තමයි පටන්ගන්න වෙදේ. ඒ කාල එහෙම මේ අටු අය කොහෝ වත් එහෙම සඳහනක් නෑමී මංගල උස්සවේ. එක තියෙෙන හොඳවැට සංගහ කරන්න ඊනඟට කාල සිටුපු වැඩම්වා යා ආගමේ පුත්‍රෝ පන්සියක් ඒ කියන්නේ මම රහත් කියලා නිගන්ටයි අේලක නිගන්ටය. මම රහත් කියලා කියන්න ඉති කාල සිටපුත් තමන් අදහන තමන් විශ්වාස කරන එක අන්තගාමීව ගත්ත කෙනෙක් දෘෂ්තිියන්ත ාමිවා ගත්ත කෙනෙ. දුවට කියනවාචූල සුබද්‍රා දුවට දුවේ අපේ රහතන් වහන්සේලා වැඩලා ඉන්නවාද මේ උස්සවේද. ඉස්සල රහතන් වහන්සේලාට දන්දිීල තමයි මේක ආරම්භ කරන්නේ දුව ගිහිල්ලා රහතන් වහන්සේලා නමදින්න වඳන්න සෝවාංවෙච්ච කෙනෙක්න රහත්කවම හරීම සතුටට පත් වනා සතුරට පත්වෙලා බෝහම සන්තෝසින් ගියයිති මෙ අය මුණගැහ පන්සීයක්ම ඉන්නවා උපං හැටියෙත දැක්ක දෙයන මේ රහතුද දකල්පනා කරනු මේ ඇත්තු රහත්තුද රහතන්ලට අභ්‍යන්තරල ජාගෘත්තියන පිටදිල ජාගුත්තිය ඒ මොක කත් නැත්තන් කොමද රහත්තුවෙන්න කියලා? චිචි කියල කෙලගාල ප්‍රතික්ෂේප කරලා ජන්නගිය. දැ කාල සිදුපුතාට හරිම ප්‍රශ්නයක් වුණේ දැ ඔයත්තෝ යමුසිි ආගුමක්ක අදහනවා දුව අනි ප ඇත්තේ ගෙන්දලා මේ යට වඳන්න ගුවම චේචෙ කිය ගියොත්තෙම මොකක්ද වෙන්නේ. ඒ ප්‍රශ්නම කාල සිටපුතාටත් වනා. මේම ගුල්ලුස්සවේ වෙලා ලොකු මංගල උස්සවෙේ. ඉති මෝද කරන්න අර අච්චේලක නිගන්ටආදීම් බනින්න පටන්ගත්තා උඹේ ලේලිලා මරු බඩුවා. උඹ මෙහෙම ලේලිකෙනනෙද්දොහා ගත්තේ කියලා සැරට දොස් කියලා එලත් නැගිටල යන්න ගෑලට අපහාස කරයිද. ඇයි චෙ දෙෙක් කියලන යන්න කියිය ලැංජාවක්ට ඇත්ද මිනිස්සුන්ටමස්සු රහතන්ද මේ රහච්ච කියන්න මෙහම අයටතද? කියලා චෙස්්චි කියලා චුල සුබද්‍රාව අනි පැත්තට හැරුණ ගියය කෙන්දිිගත්තේ නෑ ඒ සැරේ මදද කාල සිටිබපුද් දැන් අරී ප්‍රශ්නය හරි ප්‍රශ්නයක් හ සිටිපුත් මොකද කැල පින්නතුනේ ගිය අදුවට දැ ඔ හිටයි දට පොල්ල කරන්න දෙයක් ගහය කියලා නෑ ඇයි මේ අයට අපහාස කළේ ඇයි මෙහෙම චිචි කියල කෙළගැේ තාත්වේ රහත්තු ලැද්ජා බය දෙක තියෙන්නේ පායි ලැද්ජ බයක් තියෙනවනම් රහත් කමක් තිෙන්ටෝනන මේ මොන රහත්ද දැනුත්ව පවනක යිඉන්න රහත් කියගිය එහෙම රහත්කිවුවට රහත්වන්න බැෑපිඉන්නතුන ට හ එස මොක දුණේ ැව සට උබ උට කියපම් බලන්න උඹ සලකනයක තියන ගුණ මොනවාද ඒවා ගුණ බලන්න කියපන් කියලා බොම හැරට දටආරෝපනය කළ දුව කියනවා මෙන්න මෙහෙම සන්තන්ද්‍රියයා සන්ත සන්ත තේජා ගුණ මගග සන්ටිතා දුව න මේේ ගීව පසේ බදුරජාණන් වහන්සේ එක දේශනා කළ. මෙන්න මේ ගුණ දය නෑැයි. අපේ රහත්තන් වහන්සේලා. සන්ත ඉන්ද්‍රියයා ඉන්ද්‍රිය දමනය ඇති අය. සන්ත මනසා මනස දමනය කළය. ඉදුරන්තියනය සන්සුන් සිත්්තියනය ඒවගේ සංසුන් ඇස්තියනයි සන්තන්ද්‍රියයා සන්ත මනසා සන්ත තේජා ගුණ මගග ස ඉතාම සන්සුම් භාමේ තියනය වචනයෙන් පවා. ඔත්තක්ක චක්කු මිතබානී තාදිසා සමනාව මෙන්න ගුණයි ශ්‍රමණයන් ළඟ තියෙන් කියලා මේ ගුණ පැලි ශ්‍රමණයන්ගේ ගුණ පැහැදිලි කළ. ඔය බුදුහාරෝය දේශනා කළේ. අපේ බුදුහාරු ළඟ තියෙ ඒ එක බදුහාම්රංග එක ගුණයක් අරගෙන්ෙන නවාරාදී බුදුගුණ වලින්. එකක් ගන්න බලන්න චරටිනවාද කියලා මංඔය මුලින්ම සඳාංකලේ දන්දීමේ තියන වටිනකම. ඒ නිසා අන්තවාදීව යමක් හිතන්නේ නැතුව බුදුහාමුදුරෝ මජ්්‍යස්තව හැම දේගටම අෂ්ට ලෝක ධර්මය ලාබ අලාභ යස අයස නිදා පසංසා සැප දුක් හැමේකටම මූනදෙන්. ඒයි බුදුහාමුදුරුවන්ගේ දර්ශය පැහැදිලි කළ ඕ පැහැදිලි කෙරේ බුදුහාරය පස්සේ මෙහෙම මේ දෙන්න අතර කතා වනාට පස්සේ එහෙනම් තාතට කියන්න ගිහිල්ලා බුදුහාරුවන්ට ආරාධනා කරන්න කියලා මේ ගමන යන්න ඉස්සෙල්ලා කාල සිටිපුදගේ ගෙදරට යන්න ඉස්සෙල්ලා ල සුබද්‍රාව ගල්ල බදුහාරනට වැැඳ ලකිව්වා ස්වාමිනි ම මෙහෙම ගමනක් යනවා හැබැයි ඒයි මච්චාදෘෂ්ටිකයෝ මට යමක් වුණොත් මංග වහන්සකි ගුණසී කර කියල වැඳ ලගිය බුදුහාන්ව දැන් මේ ප්‍රශ්නීති මොකද කළේ දැන් කිව්ව එහෙනම් ඒ ඇත්ත වඩම්මල ඔය විදියට දන් දෙන්න ඕන කිය බදුහාදුරුව ඇතුළු මේ පන්සීය දැන් අනාත පින්ඩික සිටුතුමා. ආරාධනාවට ගියානාත පින්ඩික සිටුතුමා. හැබැයි ආරාධනාවට යන්න ඉස්සල්ල පින්නතුනි චූල සුබද්‍රාව උඩ තට්ටුව ඉඳගෙන මල් මිටක් අරගෙන වැඳලා බුදුහාමුදුරන්ගේ අනන්ත බුදුගුණ නවාරාදී බුදුගුණ සීගල්ලා පැතුමක් පැතුවා බුදුරජාණන් වහන්සේ මගේ ගෙදර හෙට දවල් දානයට වඩින සෙක්වා බුදුහාමුදුරෝ ටැක්කා බුදුහාරෝ මේක තේරුම් ගත්තා තේරුරම් බුදුහාමුදුරුව දැන් ඉන්න කොට ඔන්න ගියාධනාව. ඉල්ලග කෞධානු හත පින්ටික සිටතුමා අරාධනාවට ග සේරුම වෙනුවෙන්. කාල ටිපුත්තිත් ඕන මේ කණ්ඩායම ගෙන්න්නල බලන්. බුදුහාරෝ වඩල අරාධනාව කරන කොටමගුව නෑ මට චූල සුබද්‍රා ග මම එක තේරුම් ගත්තයිය. ධනෙ හිට තියෙනවයි හිට සූදානන් කරන්නේ. ඉති චූල සුබද්‍රා ආවෙත්න ත කොහමද මේක දැනගත්තේ කිය ප්‍රශ්න. මාමටත් එම නතං. සිිපුත්දැ ලක ප්‍රශ්යක් වුණා කොහොම මේක දැනගත්තේ බුදවා චූල සුබද්‍රා වර උඩ තටුව ඉන්න මේ අපේ ගෙදර දැ බුදුහරෝ දැනගෙන. එතින්දීම තේරුන් අරගෙන දැන් දානයට වැඩැම්නවා. බුදුරජාණන් වහන්සේ ඇතුළු හාමුදුරුවරු මහ රහතන් වහන්සේලා පන්සියගක්. ට වැඩ පින්නතුනී දානේ ඉතාම මැනවි ඉතාම හොඳින් දානය දුන්. දානේ දීලා බුදුරජාණන් වහන්සේ ඔය මා මුලින් අර සඳහන් කළ සන්තින්ද්‍රයා සන්ත මනසා කියන ගාතාවත් ඊට සල්ල දේශනා කර ගාතාවත් පැහැදිලි කළ. ඊටසෙල්ලමං මුලින්ම්ම මාතෘකා කළ ඉන්ද්‍රිය දමනය ඉන්ද්‍රියන් පිළිබඳව ඇසකන නාසේදිව ශරීරය කෙනම පංච ඉන්ද්‍රියන් පිළිබඳව ත තමන්ගේමයි කියලා අන්තවාදිීවහිතන්නපාගන එක තමයි උන්වහන්සේ පැහැදිලි කළේ. දංවලඳලා අවසන්. දැන් අපි බලන්ට ඕන මොකක්ද මේ අපට දීපු ආදර්ශයමයක. බුදුරජාණන් වහන්සේ. බුදුහාමුරුවන්ගේ ගුණ සහි කරන්න ඕන වෙලාවක්ක. බුදුහාරන්ග උන සහි කරන්න කියලා කියනකොට පින්නතුනී අපට හොඳට අපි දන්න සූත්‍රය ඇතියන දජගග සූත්‍රය. දජගග සූත්‍රය. අපේ අම්මා පොඩි කාලේ ඇත්තට අප අම්ම ලොකු ගතෙක් නෙවෙේ ගමේ ගොඩේ දොම හද්ද පිරිිසර ගමක හැදිිච්ච වැඩිච්ච කෙනේ හැබැයි අම්ම අපට කිව්වා පුතේ හීනෙන් බය වෙලා කෑගහනකොට ඉතිබිසෝ ගාතාව කියලා වැඳපා ස්වාක්කාතෝ ගාතාව කියලා වැඳපා සුපටි පන්නෝ ගාතාව කියලා වැඳපා බයන්වා චම්බි තත්තංවා මං අනුස්සරෙයාත බුදුගුණ. දජග සූත්‍රේකයි පැහැදිලි කරන්න. පස්සෙ කාලෙ අපි මහනවෙලා දජග සූත්‍රයේ ඉගෙනගන්නකොට අර අපේ උගත්කමක් නැති වැඩි අම්ම උගන්නපු පාලමයි සූත්‍රය ඇතුළි තියෙන. බුදුගුණවල තියන වටිනකාම. දම් ගුණවලව තියන වටිනකම සඟ ගුණවල තියෙන වටිනකම්. ඒක ඉතාම හොඳින් ජැබ්බෙලා තියෙනවා. අපි ඒ කාලෙ පොඩිකාලේ සොහොම් පිට්ටනයක් ලඟින් යනෝන දුවනවා මොනවාගේ ඉතිවි සෝභග ආරහංකය කිය දුවන්නේ අපි දන්නේ නෑ අර ගිරව්ගගේ මොකොද කියල මේක කියන්න දන්න අර කියන්නම් වාලේ කියල දුවනො. බලන් එ වුණනාතේ එකක තියනෙන වටිනකම. මේ නවාරාදී බුදුගුණ සීකරන්න. ඇයි ඒහෙම කරන්නේ මේ නවාරාදී බුදුගුණ සීරන බුදුහාරෝල් ළඟ තිබුණු ගුණ තමයි අරමා මුලින් සදාංකලේ සන්තින්ද්‍රියයා ඉන්ද්‍රිය දමනය. සන්ත මනසා සාන්ත වූ මනස. සන්ත තේජා සාන්ත තේජස් ගතිය. ඊළඟට ගුණ මන්ත සන්තිතා ගුණවත් බවින් උත්තම තත්වයට පත්ටීම ඔත්තික් ඔක්කිිත්ත චක්හු බාගිත වහපු ඇස් ඇති බව දැ බුදු පිකව ලොුවු ඇස රඟගින්නේ නෑන හඩන්නෙමන. ඒක තමයි ඉන්ද්‍රිය දමනය ඉන්ද්‍රිය දමනේ. මිත බානි ඕන නැති වල්පල් කතා කරන්නේ නෑ සම්ප්පලාප කිය ලබි කියන්න ඒවා කතා කරන්නේ නෑ අන්නේ ගුණයෙන් යුතු ශ්‍රණය මම කිය බුදුරජාණන් වහන්ස පැහැදිලි කළ මේ එදාර ශ්‍රමණයන් අතර වෙනස ගැන කතා කරනවා.ට අර අචේලක පුත්‍රයොත් බුදුහාම්දුදරෝත් බුදුහාමුදුරුවන්ගේ ශ්‍ර අතර වෙනසයිෝව පැහැදිලි කළේ. ඊළඟට කියනෝ හොඳම උදාහරණයක් කියන පින්නතුනි මොගත්ද. අපි දන්නවා ධූරේ සත්තෝ පකා සෙන්ති හිමවන්තෝ පබ්බති. අසන්තයේ තත් නොදිස්සන්ති රත්තිං කිිත්තා යතා සර. බැඳුන්වලින් බඳින්න නැති බැඳුන්වලින් මිඳුණු ඇතෙකු වගේ වනයට පිවිස තනිව හැසිරෙන්ට ශක්තියක්ත්තියෙනවා භික්‍ෂුවට. එහෙම නැතිෙක් කෙනා මොුවක්ද ්‍රාත්‍රිකාලේ විදින ඊයවගේ බලන්න කොච්චර වටිනවා. ්‍රාත්‍රිකාලේ ඊක් විද්දම අපි දන්නනෑ කොහෙගී එනවඩ කියලා. පෙන්ෙනෙනේන. ඒ මනස දමනය කර එක් කෙනා හරියට කවුරු වගේද. කැලේ අතරපු හස්ති රාජයෙක් වගේ කැලේ තියන සියලු දේවල් දන්නවා කැලේ හොඳට හැසිරෙන්න්න දන්නවා වනේ තියන දේවල් දන්නවා පළවැල්ලද දන්නවා. ෆ්‍රාත්‍රිකාලයේ විදින ඊතලේ අන්දකාරයේ විදින ඊතලය කොහෙ ඇයිද කියකවුරුවක් දන්නේනෑ මනස දමනේන කරක් කෙන අන්නේ වගේ. මස දමනය වෙච්චක් එකෙනාවනයහි නිදහස් හැතිරෙන ඇතෙක් වල මේක හොඳට පැහැදිලි මම ගියා අර යුද්ධ කාලේ සටම් බීමට සටම් බීමට ගිල්ලා දවසද්දා එතකොට හිටියේ යාපන ආ්‍යාපති කුලතුන්ගමැත්තුමා එතුමා නැති වුණා ප්‍රධ්‍යබාරයකින් ම කතායාල අංහාදුරනය අපි රෑවෙලා මගේ පුතායින්නේ කෙලවරේ කඳවරක යමු බලන් කියලා මාත් නගග ගත්තා එතුමට වානේ පදෝගෙන මම ඉසරාීත්‍යක යන ලයිද්දාන නෑ මකරුවල යන කොහේ නවල් දන්න මටත්තිනම් බායහිතුන හොදටම යි කෑම්පි එකෙට ග්‍යාම ඒ දරුවෝ කනවා ම කරුවල පියාගත්ත බත් කන්න කරුවලේ තෝචක කොත් දල්ලා නිටි පන්දක් කොත් දල්න්න යි දැල්ලුවන් මොකද වෙන්නේ. ගනවා මේ පාර්කට වෙඩි ප්‍රහාර එල්ල කරනවා අර ආලෝකයේ ආලෝකයට වෙඩි ප්‍රහාර එල්ල කරනවා දැ. ඊතලය කරුවලේ විද්ධම ඔහෙට වදී දන්න. එ මේක නෑනේ. මට හොඳට පැහැදිලීමේ දෙකේ වෙනස. ඒ නිසා මොනම පහනක්වත් විදුලියක්වත් ඉතිපන්දමක්වත් ගිනිකූරක්වත් ගහනෙ නෑ යුදබිමේ රාත්‍රිකාලී ඉන්න සටන්කරුවවා. කොහොමට කතාර නිහදිසික් වුණ. මේ භූමියෙන් මෙතන තියන පොඩිොඩ කඳවරෙන් ඉස්ලෝන් බටදාලා තියනවා අනිත් කඳවර පොලෝදය. මේකට කටතියලා හෝ කියනවා. අර පැත්තෙන් සද්ධ පිටවෙන එතකොට දැන කරන්නවා මෙතැන්ට කරදරයක් කියල ඕක තමයි දීූ සන්නිවේදන ක්‍රමය. කරුවලේ විඳන ඊය කොහේතවදිනවා දන්න අර පහනත් දල්වා තියනවා අපි දන්නවා එම්මගන්න. කරුවලේ විදින ඊය වගේ ඉන්ද්‍රිය දමනය නකළ පුද්ගලයා කොහටවදිනවල්ද. ඉන්ද්‍රිය දමනය කළ කෙනා මොන වගේ ද නිදහසේ වනාන්තරේ හැසිරෙන ඇත් රජාවගේ මුදු හාමුදුරුවෝ අනාත පිින්ඩික සිටු තුමයි ඇතුළු මේ පිරිසට ඉතා හොඳින් දේශනා කළ ඒ දේශ අහලා මේ ඇත්තෝ බොහෝම සතුරට පත් වන. දානෙ දුන්නා ගෙදර වඩම්බල බෝ මිහෙලින් දානෙ දුන්නම. බුදුහාමුදරුවෝ දේශනා කරපු මුල් ගාතාව තමයි ඒ දානෙ පලේ මං මේ ඇත්තන්ට පැහැදිලි කළේ. ඒ ගාතාව අහලා පන්සියක් රහත් බවට පත්වනා එතැන හිටපු පිරිස පන්නතුන. ගාතාව මේ ඉන්ද්‍රියය දමනෙහි ඇති වැදගත්කම. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. යමෙක් යමක් හිතල මනසිං වැඩ කරන්න. චූල සුබද්‍රවා ඒකයි කළේ. නැත්තම් තාතකිවුවම් මේ මගේ රහතන් වහන්සේ ලගිල්ල වැඳපන්. වැදද. නෑ. මේ මම අධහන රහතන් වහන්සේලා වරෙන් වැඩ පන්දුවේ වැන්නදන චිශ්චික් කියලා කෙළගහ ලගියා ඒ තමයි මනසෙන් යමක් හිතන්න පුරුදුවෙන්. හැමෝම කිව්වට තේරුම් ගන්නේ එපා බුදු හාමුදුරුවෝ දේශනා කරන්නේ. මනස මුල් තැනට ගන්න ඒ මනසමුල් තැනට ගන්න නම් මනස දමනය කරගෙන සිටින්න මේ ඉන්දි්‍රියන් තමයි ඇස මනස වෙනස් කරනවා, කන මනස වෙනස් කරනවා, දිව මනස වෙනස් කරනවා, නාසය මනස වෙනස් කරනවා, සරීරය මනස වෙනස් කරනවා. ඔය සියල්ලම එක තුළා මනස සම්පූර්ණ වෙනස් තවට පත්වෙන. ඒවා ආදානක් ග්‍රාහහිීව දැඩිව ගත්තොත්වෙන්නේ ඇතැම්මිට මනස විගෘති වෙන. ඒනිසා මොකක්ද බුදු ආමුදුරෝ සීල සමාධී ප්‍රඥා කියන පැ සිල්වත්වේල ඉඳගෙන සමාධිය වඩන් ඒ සමාධිය වඩනකොට ඒ පුද්ගලයා භාවනනු යෝගී වෙනෝ සිල්වත් නැති කෙනෙක් යු ප්‍රාසකම්මල මන්දවසත් දැහුව එකම්ම කෙනගෙන් අනි මීටික දැක්කෙන නෙ කොහෙදම් මගේ හමුදුරටේ ම මාසහය භාවනා කළන්න ඇෙ මගනේ පොචර ද්‍යද. පටත්තිහි ෑැනට අරක්ිනාගේ ටයන්න නරක්ිනාගේ පන්සුලටයන්න නරක්ිනාගේ ලග ෙදරයන්න න කහද මස හැක්ක ගට එක තැනකට වෙලයි බෑ හරියමාරු නහරනි මංගේක බොහ ොදට කළයික. දැම්ම යාේ මකොටද මං මගේ උපන්දිනයට ධානය ආරාථනා කරා. මගේ දායගේෙ නෙවේ අල්ලපු කටේ පන්සලේ මංගහරි අම්ම මං එන්න. හැබැ පන්සලේ හාමුදුරන්ට කියන්න. ල්ල බුලත්ඇත දීලා මේ ුලත් අත මරංගෙල්ල පන්දල හාරුත්තු වඩි න්නො මත නිය එන්න බෑ හපුෝ යාරු භාර්තිික තරහයි. මම යන්නෑ මන්තිගක්වෙල කල්පනා කරලා අම්ම මාසහැ කඇත්තට භාවනා කළාද. අන්දිමුණ වාත්‍යකත් තරහු නි අර ප්‍රශ්නය හයිද. නැරගම්ම පන්දලටාවන මළගමට ගිය වනට පවුලේ. මොකද මේ? අර මනස සංසුන් කරගන්න නැතුව සිල්වත් බව නැතුව කොහොමුවත් භාවනා කලාට භාවනා හරියන්න සිල්වතෙක් කලා ඉඳගෙන ඕන සමාධිය වඩාන්. එතකොට තමයි ප්‍රඥාව දියුණුවෙන්. බුදුහාරෝ මේ සූත්‍රයෙන් එකයි පැහැදිලි කළේ. මේ ඉන්ද්‍රියෝපේ හොඳට දමනය කරගන්නටඔෝන්. ඉන්ද්‍රියෝ හරියට දමනය කරගත්ත තමයි තමන්ට යහපතක් වෙන්නේ. නැත්තන් අපි අර දෘෂ්ටි ගතිකෙක්කනෝ දැඩිව අල්ල ගත්ත පුද්ගලෙක්කනවා. බුදුහාරකි වයිගල්ලොත් පිගන්න පාගෙලා බුදුහාරෝ පැහැදිලි කලා. කාලාම සූත්‍රයේද. කාලාම සූත්‍රෙ කාලාමයන්ට පැහැදිලි කලා මා අනුස්සවේන. ම ඉතිකිරාය මා පිටක සම්පදාානන. මා තක්ක හේතු මා නයහේතු මා ආකාර පරිවි තක්කේන. ිට්ි ජානක් කන්තිය මාබ රූපතාය ම සමනෝ නෝ ගරුහි. අපි පරම්පරාවෙන් කිව්වයි අහවල් හාම්දුරෝකව්වයි මේ බුදු හාම්දුදරෝකවයි එන බුද්ධියට දෘෂ්ටියට තැන දෙන්න ඒක තමයි මනස දියුණු කරගන්න. මේ අචේලකයෝ රහත් කියලා කාලසිටුපුත් කෞදකිව්ේ අචේලකාය. අපි රහතුන් වහන්සේලා ත් එහෙම කියෙන ඉන්නවා මතක තියන්න යන්න පස්සේ හොඳර බලන්න ඇත්තට හදද කියලා කාල ඊනකට බෝද වේ මේ අය හොඳට පැහැදුුණා කාල සිරපුත් පැහැදිලා බුදුහනොට හදල දුන්නා කාලකාරාමය එතන්දි දේශනා කරපු සූත්‍රය තමයි කාලකාරාම සූත්‍රය යාගේ වයන බෝම ලස්සනට හැදවා ඉස්සෙල්ලාත් කන්ටයි වන පරිත්‍යයාා කරලති වන්නේ. අචලකගෙන් ඉල්ලුවවා යන්න යන්නන්නේ නෑැකිව්වා. පස්සේ මේ නිගන්ට පුත්‍රයයෝ. මේ නිගන්ට ශ්‍රමණයයු කියයාගන්න අය රජ්ජුරෝ සිටු පුත්‍රයා බොහම කරුණාවෙන් අයින් කල්ලා සිටුපුතත් සෝවාන්වෙල කාලකාරාම ආරාමය අදල දුන්නා එහිදේ දේශනා කරපු සූත්‍රය තමයි අදමි බනි මාතෘකාවට අපි සඳහන් කළේ කාලකාරාම සූත්‍රය කියලා. ඒ මුල්ම ගාතාවයි ම මේ ඇත්තන්ට පැහැදිලි කළේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ යංකංචි දිත්්ටංව, සුතං මුතංව, අජජෝසිතං, සච්චමුතං පරේසං කියන මේ ගාතාව දැක්කයි කියල යමක් පිළිගන්න එපා ඇහුවයි කියලා පිළිගන්න එපා. අවුලා කිව්වයි කියල පිළිගන්න එපා. මනසට ආවයි කියල පිළිගන්න එපා මනස හොඳට දමනය කරගෙන සංසුන් මනසෙන් සන්තඉන්ද්‍රියයා සන්ත මනසා සන්තවාචා ඒවයින් යුක්තව ඒ නිමසල බලන්න එක තමයි බුදුදහමී ක්‍රමේ. බුදුරජාණන් වහන්සේ කිව් අඇත් කියලා පිළිගන්න එ පා කියලා. මං ඉස්සර පුං්චි කාලේ. මංගයා එක ඉගෙනගන්න කාලේ. දේශනයක්ගහන් එතුමා අද ජියවතුන් අතර නැහැඒ පියතුමා ඒ පියතුමා කියනවා මම කාටොප පහරගහන් වනමි බුදුහරන්ගේ කාලාම සූත්‍රය තුමා කිව්වේ මම මේ ලෝකය මැව්ඇයි කියල කියන්නේ ලෝගු ඇඳගත්තම් පමණයි ලෝග නැතිවෙලාට ම කාලාම සූත්‍රය දන දහාරුවර ව්වන්නේ මනසිංහිිතන්න කියලා ඒගේ මං අදහන්. මම හපු දේශනය මං තරුණ කාලෙ ඉගනගන්න කා. ඒක තමයි කළ යුත්තේ මේ කාල කාරාම සූත්‍රය ඉතාම වැදගත්වන්නේ මේ ඉන්ද්‍රිය දමනයෙහි ඇති වැදගත්කම පැහැදිලි කළ සූත්‍රයක් හැටියත. එනි සා අපි සීලය සමාධිය ප්‍රඥාව දියුණු කරගෙන නිර්වාණය සාක් ෂචාත්කරගතය යුතුයි තමයි තියෙන අපට එකම ගමන් මඟ කියන එක පැහැදිලි කරමින් අද දවසේ. ඔබැහැමටත් ඔබගේ දවාදරුවන්ටත් දෙමාපියවුරුන්ටත් කායික මානසික සුව ඇතිවේවා අපල උපද්‍රව දුරුවේවා නිවනිින් සැනසීම ලබන උතුම්පින්කමක් වේවා කෙලස්. ආකාසට්ට අචබුම් මට්ාද ඉවානාගාම හිද්දිිකා ප්ඥන්තන්ගන්නුම හොදිිත්වා චරංරක්හන්තුලෝක සාාසනංක ආකා සට්ඨාච බුම්මට්ඨාදේවානාග මහිද්දිිකා පഞ්ഞන්තං අනුമ දිත්වාච රං රක්ਖන්තු දේශනං ආකාසට්టාච බුම්මට්ඨාදේවානාග හමහිද්දිිකා පഞ්ഞන්තං අනුമ දිත්වාචි රංරක්ਖන්තුතං සදා අභිවාදන සීලිස නිච්චං වද්දාපചායිනോ චත්තාරෝදම්මා වඩ්ඩන්ති. ආයුුවන්නෝ සුකං බලන් අයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවේච අතෝනිබ්බාන සම්පත්ති මිනාාතයේ සමිජතු.